මෙම වීඩියෝව මගින් සෝජේ MCZJ 95.13 G.2 මහාන මැෂින් එක එකලස් කරන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන්නෙමු. ස්ටෑන්ඩ් එකේ මෙම කොටස් දෙක එකක් තුලට එකක් යන ලෙස දමා මෙම පහත ඇති සිදුරු වලට මිලිමීටර් 14 බෝල්ට් එන අතින් දමා ගන්න. පසුව මෙම දෙපස ඇති විවරයන්ගේ පහතටම යන ආකාරයට ඇතුළත ඇති කොටස පහත් කර මේ ආකාරයට තබා ගන්න. එසේ එකතු කරන ලද කොටස් දෙකේ මෙම කෙටි පැති එකම දිශාවකට තිබිය යුතුයි. මෙම සුදු යකඩ කොටස මේ ආකාරයට ඇතුළතින් දමා පිටතින් එන දමා ගන්න. එම එන දෙකක් දැමූ පසු මෙම එන හතරම යතුරක් ආධාරයෙන් හොඳින් තද කර ගන්න. ඒ ආකාරයටම අනෙක් කොටස් දෙකත් සවි කර ගන්න. එසේ සවි කරගත් කොටස් දෙක මතින් මෙම සෝජේ ලෙස සඳහන් කොටස මැෂින් එක කෙලින් කළ විට නිසි ආකාරව කියවීමට හැකි අතට තිබේදයි බලා අතින් එන හතරම දමා ගන්න. දැන් මෙහි යටපැත්ත ඉහළට සිටිනසේ හරවා මෙම කොටස මේ ආකාරයට තබා ගන්න. එහිදී මේ අතර දුර අඟල් දෙකක් පමණ තබා ගන්න. මෙම සුදු යකඩ ප්ලේට් කොටස ඇතුළතින් හරස් අතට යවා ඇණය දමා ගන්න. ඒ ආකාරයටම අනෙක් පසත් දමා ගන්න. දැන් මෙම ඇණ හයම යතුරක් ආධාරයෙන් හොඳින් තද කර ගන්න. දැන් මෙම කොටසට නට් එක කෙරවලටම දමා මෙම ස්ථානෙට දමා ගන්න. ඒ ආකාරයටම අනෙක් කොටස් තුනත් සවි කර ගන්න. මෙම පැඩල් එකේ මෙම සිදුරු ඇති පැත්ත ඉහළට සිටින ආකාරයට කාපට් එක සවි කර ගන්න. පැඩල් එකේ ඉහළ ධාරයේ දකුණු පස ඇති මෙම සිදුරු දෙකට මෙම කොටස තබා මිලිමීටර් 10 නට් ඇන් බෝල්ට් ආධාරයෙන් සවි කර ගන්න. දැන් මෙම කොටස මේ ආකාරයට දකුණු පසට කර යතුරක් ආධාරයෙන් එන තද කර ගන්න. මෙම කොටසේ පළමු විවරයට මෙම සුදු යකඩ කොටස මෙම දිශාවට සිටින ආකාරයට තබා නට් ඇන් බෝල්ට් ආධාරයෙන් සවි කර ගන්න. මෙම පැඩල් කොටස මේ ආකාරයට දමාගෙන තවත් මේ ආකාරයේ සුදු යකඩ කොටසක්ගෙන මේ ආකාරයට තබා නට් ඇන් බෝල්ට් ආධාරයෙන් සවි කර ගන්න.
මැෂින් එක එකලස් කිරීමේදී එම භූමියට හෝ ටයිල් වලට කිසිදු හානියක් සිදු නොවිය යුතුයි. එම නිසා මෙම පියවර අනුගමනය කිරීම ඒ සඳහා පහසුවක් වනු ඇත. මැෂින් එක බහා ඇති මෙම කාඩ්බෝඩ් පෙට්ටිය විවෘත කර එහි ඇති කුඩා කාඩ්බෝඩ් පෙට්ටිය ඉවතට ගන්න. දැන් විශාල කාඩ්බෝඩ් පෙට්ටිය මතින් ටේබල් ටොප් එක මේ ආකාරයට තබාගෙන ඒ මතින් ස්ටෑන්ඩ් එක මේ ආකාරයට තබා ගන්න. එහිදී මේස ධාරයේ සිට අඟල් 2ක පමණ සමාන දුරක්ද මෙම සිදුරේ සිට අඟල් 2ක පමණ දුරක්ද තබා ගන්න. මෙතෙන් සිට එකලස් කිරීමේ කටයුතු සඳහා කුඩා කාඩ්බෝඩ් පෙට්ටියේ ඇති උපකරණ භාවිතා කරන්න පුළුවන්. ඇලිස් කටුවක් ආධාරයෙන් මේ ආකාරයට මේස ලෑල්ල සිදුරු කර මෙම ස්ක්‍රූපුවෙන් ආධාරයෙන් සවි කර ගන්න. ඒ ආකාරයට එන හතරම දමා ස්ටෑන්ඩ් එක ටේබල් ටොප් එකට සවි කර ගන්න. මෙම පිට්මන් කූර පැඩල් එකට මේ ආකාරයට සවි කර ගන්න. මෙම ඇණය බුරුල් කර මෙම කොටස ඉවතට ගන්න. මෙම පැඩල් යුනිට් එකට අපි කලින් ගලවා ඉවත් කරගත් පිට්මන් කූරේ කොටස මේ ආකාරයට සමි කර ගන්න. දැන් මෙම එන හොඳින් තද කර ගන්න. එසේ සම්බන්ධ කරගත් කොටස් දෙක එකින් එකට සමාන්තරව සිටිනසේ මෙම කොටස යොදාගෙන සම්බන්ධ කර ගන්න. එසේ සම්බන්ධ කරගත් කොටස් දෙක පොළවට ලම්බකව සිටිනසේ මෙම පැඩල් යුනිට් එක ස්ථානගත කර ගන්න. එහිදී මෙම දෙපසට සමාන දුරක් තබා ගන්න. ඇලිස් කටුවක් ආධාරයෙන් සිදුරු සකසාගෙන මෙම එන හතරම දමා සවි කර ගන්න. මෙම කුඩා ප්ලාස්ටික් ක්ලිප් ආධාරයෙන් වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට වයරය මේස ලෑල්ලට තබා සවි කර ගන්න. ලාච්චුව මේස ලෑල්ලේ මෙම ස්ථානයට තබන්න. එහිදී මෙම දෙපස මෙවැනි අඟලක එකහමාරක පමණ පරතරයක් සිටිනසේ තබා ගන්න. දැන් මෙම ප්ලාස්ටික් පටි කොටස් දෙක ලාච්චුවේ ඇති ධාරයට හොඳින් සම්බන්ධ වනසේ තබාගෙන කුඩා ස්ක්‍රූපුවෙන් ආධාරයෙන් සවි කර ගන්න. මේ ආකාරයට ටේබල් ටොප් එකේ ධාරය කාඩ්බෝඩ් පෙට්ටියේ මැදටගෙන මේ ආකාරයට පාදය තබා ටේබල් ස්ටෑන්ඩ් එක පෙරලීම මගින් තනිවම ටේබල් ස්ටෑන්ඩ් එක කෙලින් කරගන්න පුළුවන්. මෙම රබර් කොටස් දෙක මෙම ස්ථාන දෙකට දමා කුඩා එන ආධාරයෙන් මේස ලෑල්ලට සවි කරගන්න. Thank you.
ආකාරයට ඔයිල් බාත් එකගෙන මෙම රබර් කොටස් එම අදාළ ස්ථානවලට මේ ආකාරයට සවි කරගන්න දැන් ඔයිල් බාත් එක මේ ආකාරයට ටේබල් ටොප් එකට තබා අතින් තද කර සවි කරගන්න මෙම ස්ථානයට මෙම නී ලිෆ්ට් බෙල් ක්‍රැන්ක් ප්ලන්ජර් කොටස දමා ගන්න මෙම ස්ථානයට මෙම කාන්දම දමා ගන්න මෙම හෙඩ් රෙස්ට් පින් කොටස මෙම සිදුරට දමා प्लास्टिक कोटसट हानियक नवन आकारेट सविकरगान देन मेशीन हेड एक ऑयल बाथ एक उडीन मे आकारेट तबागान मेशीन ने के पैत्ता कोसवा मेम मेटल हिंजस मे आकारेट मेशीन ने कट सविकरगान ए आकारेटम अनेक कोटसत सविकरगान पेडल यूनिट के वायर एक मेम सिदुर तुलेन इहलटगेन वीडियो वे पेन्वा अतियाकारेट संबंध करगन्न पेडल एक में आकारेट नियमित आनतियत नतिनाम मेम एनय बुरुल कर पोलवे सीट अंसक तिहक पमन आनतियकट पेडल एक सीटिन से तबा एनय तदकरन्न मेशीन ने के यटैती मेम नी लिफ्ट एक सविवन कोटस गलवा नवतत वीडियो वे पेन्वा एति आकारेट सविकरगन දැන් මෙම පහත ඇති ඇණය බුරුල් කර මෙම නී ලිෆ්ට් කොටස මැෂින් එකට සම්බන්ධ කර නැවතත් මෙම ඇණය හොඳින් තද කරගන්න දැන් මෙම ඇණය බුරුල් කර මෙම පෑඩ් කොටස මේ ආකාරයට තබා නැවතත් ඇණය තද කරන්න මැෂින් එක ඔසවා ऑयल कैन के अति ऑयल मेम सलकुनु देखा अतरट एनते पुरवागन थ्रेड स्टैंड के मेम कोटसे मेम नट्टेक सह वॉशर एक गलवा मेम कोटस मेम सिदुर तुलट दमा वॉशर एक सह नट्टेक दमा तद करगन මෙම කොටස මේ ආකාරයට දමාගෙන අඟල් 4ක් 5ක් පමණ පහතටගෙන ඇණය තද කරගන්න මෙම කොටසේ නට් එක සහ වොෂර් එක ගලවාගෙන මේ ආකාරයට දමා නැවතත් වොෂර් එක සහ නට් එක දමා තද කරගන්න इसे सविकरगत मेम पीन कोटसट मेम प्लास्टिक कोटसत स्पॉन्ज कोटसत मेम प्लास्टिक कोटसत वीडियो वे पेन्वायती आकारेट संबंध करगन्न ए आकारेटम अनेक स्पूल पीन कोटस्तिकत सविकरगन्न
මෙම කොටස thread stand එකට සම්බන්ධ කර යට ඇණය හොඳින් තද කර ගන්න. දැන් මෙම කොටස මේ ආකාරයට සම්බන්ධ කර අනෙක් ඇණයත් හොඳින් තද කර ගන්න. දැන් මෙම කොටස ගලවා වීඩියෝවේ පෙන්වා ඇති ආකාරයට මෙම කොටස දමාගෙන මෙම ඇණය හොඳින් තද කර ගන්න. දැන් නැවතත් මෙම රබර් කොටස දමා ගන්න.